ජය සතුර පිරුණු සුභවාසනාවන්ත ජයග්‍රාහි දවසකට ඔබට සුභාසිරි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් අලුයම 5යි විනාඩි 2යි දැන්. අද බුද්ධ වර්ෂ 2562 වෙන්නේ බක්මස පුර විශේණී නම් තිතියලත් බුදු දින ක්‍රිස්තු වර්ෂ 2019 වූ අප්‍රේල් මාස 10 වනදා බදාදා. වසන්ත සමයක කෝකිල කූජනය ඇහෙන අතරවාරේ මේ ආරම්භන සුභ දවසේදී සියලු කටයුතු ඔබට සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන්න අපි ප්‍රාර්ථනා කරන්නෙමු. 91.7 91.9 තරංගමාලාවන් ඔස්සේ දැන් මේ ගෞරවනීය ආරාධනය උදෑසන සිත නිවන බුදුබණ අහන්නට අපහායක් වෙන්න. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ දේශකයන් වහන්සේ ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය විතරන්දිණියේ මේධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්ඛවේ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයාතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා සති සම්මා සමාධීති වාසනාවන්ත පින්වතුනි, මේ පින්වත් පිරිස සූදානම් වන්නේ ලෝතුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ විසින් මේ ලෝකවාසී සත්වයන් හට මහා කරුණාවෙන් යුක්තව දේශනා කළ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිත මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සාර්ථක කරගැනීමේ අරමුණින් ධර්ම ශ්‍රවණය කිරීමටයි. මේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව මන අවබෝධයක් ලබාගෙන සිටින පිරිසක්. අපි කල්පනා කරලා බලමු, අපි මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් බලාපොරොත්තු වන පරමාර්ථ කුමක්ද කියන එක පිළිබඳව. ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කිරීමේ අරමුණ වුණේ මේ සංසාරගත සත්වයන්ගේ දුක නැති කිරීමටයි. එහෙමනම් සංසාරය කියලා කියන්නේ පින්වතුනි කුමක්ද? මේ සංසාරය කියන වචනයට අයිති වෙනවා අපේ අතීතේ පැවතගෙන ආ ගමන. එවැගේම වර්තමානයේ මේ අපි ජීවත් වෙන ජීවිතය, එවැගේම මේ ජීවිතෙන් පස්සේ අපේ ඇතිවෙන ඊළඟ භවය. ඒ නිසා අතීතය, වර්තමානය, අනාගතය කියලා කියන මේ ගමන් මාර්ගයට අපි සංසාරය කියන වචනය යොදනවා. ඒ නිසා සංසාර දුක කියලා යම් කිසි කෙනෙක් පැහැදිලි කරනවා නම් ඒ සංසාර දුක තමයි අපි මේ ගත කරන ජීවිතය තුළ අපි දුක්වලින් නිදහස් වෙන්නට පුළුවන් කමක් තිබෙනවා නම්
අන්න ඒක තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදිනවා කියලා කියන්නේ. එනිසා බණහන ඔයත්තොන්ට බණහන්නට පළමුවෙන්ම දහම් අවවාදයක් දීම ධර්මදේශකයාණන් වහන්සේ වශයෙන් මගේ යුතුකමක්ව පවතිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා ධර්ම ශ්‍රවණය කරන ආකාරය. එය සුනාත ධාරේත චරාත ධම්මේ කියන පාඨයෙන් පැහැදිලි වෙනවා. පින්වතුනි, සුනාත කියලා කියන්නේ හොඳින් බණහන්න කියන එකයි. කොහොමද පින්වතුනි හොඳින් බණහන්නේ? හොඳින් බණහනකොට බණහන ශ්‍රාවකයා තුන් පැත්තකින් සංවර වෙන්නට ඕන. කායික වශයෙන් සංවර නොවි බණහල වැඩක් නැහැ. ඒ නිසා වෙනත් ක්‍රියාවක් සිද්ධ කර කර බණහනකින් වෙන්නේ තමන්ටත් ඒ ධර්මය තුලින් ප්‍රයෝජනයක් ලබා ගන්න බැරිව යනවා. ඒ නිසා බණහන ශ්‍රාවකයා බණහන වෙලාවට අන් සියලුම කටයුතු වලින් ඈත් වෙලා මම බණහනවා කියන හැඟීමෙන් කායික වශයෙන් සංවරව බණහන්නට ඕන. එවැගේම වචනයෙන් සංවර වෙන්නට ඕන. වචනයෙන් සංවර වෙනවා කියලා කියන්නේ පින්නතුනි, ධර්ම ශ්‍රවණය කරන වෙලාවට තවත් කෙනෙක් හා සම්බන්ධව කතා කර කර බණ ඇහුවොතින් මේ අහන ධර්මයෙහි නිෂ්ප්‍රයෝජන තත්වයට පත් වෙනවා. එවැගේම පින්නතුනි, කය සංවර වුණත් වචනය සංවර වුණත් අපේ මනස සංවර වුණේ නැත්නම් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රයෝජන වලින් ප්‍රතිඵල ලබන්න බැරි වෙනවා. මේ මනස සංවර කරගන්නට නම් පින්නතුනි අපි දැනගන්නට ඕන මනස තියෙන්නේ කොයිබද කියන එක පිළිබඳව අවබෝධයක් ලබාගෙන තියෙන්නට ඕන. මේ පින්නතුන් හොඳට කල්පනා කරලා බලන්න, තමන්ගේ කය තියෙන තැන ඔබ දන්නවා, වචනේ නිහඬ බව ඔබ දන්නවා. හොඳට කල්පනා කරලා බලන්න ඔබේ මනස තියෙන්නේ කොහෙද කියලා. අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබේ හිත කොහෙද තියෙන්නේ කියලා, ඒකට ලැබෙන උත්තරය විවිධාකාරයි. ඒ විවිධාකාර උත්තරයන් ලැබෙන්නේ තමන්ගේ මනස පිළිබඳව අවබෝධයක් නැතුව කටයුතු කරනකොට. ඒ නිසා මනස තියෙන්නේ කොහෙද කියලා බුදුරජාණන් වහන්සේම එක්තරා අවස්ථාවකදී පැහැදිලි කළා. මේ මනස කියන දෙය දූරංගමං, දුර ගමන් යනවා. ඒ නිසා බණහන වෙලාවට ඔය ඇත්තුන්ගේ මනස දුර ගමන් යන්නට පුළුවන්. ඒකචරං, තනිවයි මේ හිත ගමන් කරන්නේ. අසරීරං, හිතට ශරීරයක් නැහැ. ඒ නිසා ඔබ බණහන්න වාඩි වෙලා ඉන්න පුළුවන්, නමුත් හිත වෙන තැනක ගිහිල්ලා තියෙන්නට පුළුවන්. ගුහාසයන්, මේ හිත සැඟවිලායි තිබෙන්නේ. හැබැයි යේ චිත්තං සංයමෙස්සanti, යම් කිසි කෙනෙක් මෙන්න මේ හිත මනවින් හඳුනාගෙන සංවර කර ගන්නව නම් මොක්ඛන්ති මාර බන්ධනා, මාර බන්ධනෙන් මිදෙන්න පුළුවන් කියලායි සඳහන් වෙන්නේ. එතකොට ඔබ කල්පනා කරන්න, දැන් ඔබේ හිත තියෙන්නේ කොහොමද කියලා. දුර ගමන් ගිහිල්ලද, ශරීරයෙන් මේ හිත ඈත් වෙලා වෙනත් කොහේ තැනකද තියෙන්නේ කියලා ඔබටම කල්පනා කරලා බලන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා සාර්ථක ප්‍රතිඵල ලබන්නට නම් ඔබගේ මනස තියෙන්නට ඕනේ මේ ධර්ම දේශනාව තුල. ඒ නිසා පින්නතුනි, මනස එහෙම නැත්තම් හිත තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි, හිතන තැන. ඒ නිසා ඔබ හිතන්නේ ධර්ම දේශනාව පිළිබඳව නම් ඔබේ හිත තියෙන්නේ මේ ධර්ම දේශනාවත් එක්ක ජීවත් වෙනවා නම් ඔබට මේ ධර්ම දේශනාවේ නියම ප්‍රතිඵල ලබන්නට පුළුවන්. පින්නතුනි, බුදුදහම තුල මේ හිත කියන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී දේශනා කරන්නට යෙදුනා. ධම්මපදයේ පළවෙනි ගාථාවේම සඳහන් කරලා තිබෙනවා, අපිට සැපයක් ලැබෙන්නේ, අපිට සැනසීමක් ලැබෙන්නේ මේ හිත පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරොත් පමණයි. ඒ නිසා මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන ගාථාවේදී පෙන්වල දීලා තිබෙනවා, මනසාචේ පසන්නේන. මනසාචේ පසන්නේන කියන්නේ පින්නතුනි, යම් කිසි කෙනෙක්ගේ හිත ප්‍රසන්න වෙනවනම් කොහොමද මේ හිත ප්‍රසන්න වෙන්නේ? ප්‍රසන්න වෙනවා කියලා කියන්නේ හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන්න පින්නතුනි, අපිරිසිදු සිතිවිලි වලින් හිත ඈත් වෙන්නට ඕන. මොනවද මේ අපිරිසිදු සිතිවිලි? ලෝභයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කියන සිතිවිලි වලින් ඈත් වෙලා තවත් කෙනෙක් කෙරෙහි හෝ තවත් වස්තුවක් කෙරෙහි
කරුණාව, දයාව, මෛත්‍රිය ආදී සිතවිලි තමන්ගේ හිත් තුල තියෙනවා නම් ඒ සිත පිරිසිදුයි. අන්න එහෙම පිරිසිදු සිතවිලි වලින් යුක්තව යම් කිසි කෙනෙක් මනසාචේ පසන්නේන පිරිසිදු මනසකින් යුක්තව යම් කිසි කෙනෙක් බාසතිවා යම් කිසි කෙනෙක් පිරිසිදු මනසක් තබාගෙන කතා කරනව නම් එවැගේම කරෝතිවා ක්‍රියා කරනව නම් හොඳ හිතක් තුල ඇතිවෙන සිතවිලි වල ශක්තියෙන් ඔහු කතා කරනව නම් ක්‍රියා කරනව නම් ඔහුට ලැබෙන ප්‍රතිඵල තමයි ඡායාව අනපායිනී කියලා වචනයෙන් සඳහන් කරලා තිබෙන්නේ. තමා පසුපස එන හෙවණැල්ල වගේ අපි කවදාවත් අත් නොහැර යන්නේ අපේ සෙවණැල්ල. ඒ නිසා අපි හොඳ සිතවිලි වලින් යුක්තව යම් කිසි ක්‍රියාවක් කරනව නම් පින්නතුනි ඒ ක්‍රියාව අපිත් එක්ක ජීවත් වෙනවා. අපේ පසුපස ගමන් කරනවා. අපිට දුකක් දෙන්න තියෙන වෙලාවට අර සැප විපාක ඉදිරිපත් වෙලා අපිට සැනසීමක් ලබා දෙනවා. ඒ නිසා පින්නතුනි ධර්මානුකූලව ජීවත් වෙන අයට අමුතුවෙන් මේ සිතේ තියෙන පවිත්‍රත්වයේ පිළිබඳව දේශනා කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි, ධර්මයේ හැසිරෙන පුජ්‍යලයා ඒ ධර්මයේ විසින් ආරක්ෂා කරන බවයි දේශනා කරලා තිබෙන්නේ. බලමු පින්නතුනි ඊළඟට කොහොමද මේ හිත අපිරිසිදු පුජ්‍යලයාගේ ජීවිතයේ තියෙන ප්‍රතිඵල කියන එක පිළිබඳව. එවැගේම ඒ ධම්මපදයේ දෙවෙනි ගාථාවෙන් සඳහන් වෙන අන්දමට මනසාචේ පදුට්ටේන යම්කිසි කෙනෙක්ගේ සිතිවිලි අපිරිසිදු වෙනවනම් ඊර්ෂ්‍යාව ඇතිවෙනවනම් ක්‍රෝධය ඇතිවෙනවනම් වෛරය ඇතිවෙනවනම් පලිගැනීම ඇතිවෙනවනම් එහෙම නැත්නම් අන්‍යයන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරනවනම් ඒ හිත තුල පවතින්නේ අපිරිසිදු සිතිවිලි. එහෙමනම් ඒ අපිරිසිදු සිතිවිලි වලින් යුක්තව යම්කිසි කෙනෙක් ජීවත් වෙලා කටයුතු කරනවනම් ඔහුට ලැබෙන ප්‍රතිඵලත් ඒ ගාථාවේ සඳහන් වෙනවා. චක්කංව වහතෝ පදං, හරියට අර අමාරුවෙන් වේදනාවෙන් අර කරත්තය ඇදගෙන යන ගොනෙක් කොයිතරම් අසීරුතාවයකට පත් වෙනවද, කොයිතරම්නම් දුකක් දැනෙනවද, කොයිතරම්නම් වේදනාවක් දැනෙනවද, ඒ කරත්තයගෙන යන පුජ්‍යලයා කෝටුවකින් ගහ ගහ මේ සතාව අරගෙන යනකොට අනුන්ගේ බරක් ඇදගෙන යන්නේ. එහෙමනම් පින්නතුනි මේ සිතේ තියෙන පවිත්‍රත්වය නිසා තමයි අපි පුජ්‍යලය වශයෙන් සැනසීමෙන් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අපි හොඳින් බනහලා අපේ කය සංවර කරගන්නට ඕන, බනහලා වචනය සංවර කරගන්නට ඕන. හැබැයි කය වචනය විතරක් නෙමෙයි, හිත සංවර කරගත් උදින් ඔබට හැමදාම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වාසනාව ලැබෙනවා. ඒ සුනාත කියන්නේ අන්න ඒ ආකාරයෙන් හොඳින් බනහන්න කියන එකයි. ධාරේත කියලා කියන්නේ අපි අහන මේ ධර්මය අවබෝධ කරගන්නේ නැත්නම්, ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්නම් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම චරාත ධම්මේ කියලා සඳහන් කරලා තිබෙනවා අපි හොඳින් බනහලා අපේ සිත කය වචන තුන්දොර සංවර කරගෙන ධර්මානුකූලව අපි ජීවත් වෙනවනම් අනුන්ට කරදරයක් නැතුව අනුන්ට උදව්වක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අන්නේ ජීවිතය වාසනාවන්ත ජීවිතයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තිබෙනවා. පින්නතුනි බුදුහාමුදුරුවෝ අපේ ජීවිත දුක්වලින් නිදහස් වෙලා සැනසීමෙන් යුක්තව ජීවිතයක් ගත කරන්නට අපිට මාර්ගය පෙන්වලා දුන්නා. බුදුහාමුදුරුවෝ කියන වචනේ ඇහෙනකොට අපේ සිතට දැනෙන්නේ කොයිතරම්නම් සැනසීමක්ද බලන්න. බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් කරපු කැපකිරීම, ඒ නිසා අපි හැමෝම බුදුහාමුදුරුවන්ට ගෞරව කරන්නට ඕන. කොහොමද ගෞරව කරන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නවා මට ගෞරව කරන්නේ කොයි ආකාරයකටද කියන එක පිළිබඳව. ඒ නිසා උන්වහන්සේ අනුගමනය කරනවනම්, උන්වහන්සේගේ සරණ අපි යනවනම් අපි හැම කෙනෙක්ම බුදුහාමුදුරුවන්ගේ ජීවිතය පිළිබඳව මනා දැනුමක් ලබාගෙන තියෙන්නට ඕන. බලන්න එදා දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් නියත විවරණ ලැබපු සුමේද තාපසයෝ, එදා දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් බණහලා අනිත් අය වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න මාර්ගය පෙනි පෙනි තිබෙද්දී
සුමේද තාපසයෝ කල්පනා කළා, මේ ආත්මෙදි දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් බණහලා මේ ඉන්න ජනතාව මිනිස්සු නිවන් අවබෝධ කරගනී. නමුත් අනාගත ලෝකයේ පහළ වෙන සංසාරගත සත්වයන් සසර දුකින් එතර කරවන්නට තව බුදුවරයෙක් පහළ වෙන්නට ඕන. ඒ නිසා මම මේ දීපංකර බුදුහාමුදුරුව පාමුල ඉඳගෙන මම ප්‍රාර්ථනා කරනවා, මම නිවන් දකින්නේ නැහැ. මමත් යම් කිසි දවසක බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකේ මිනිස්සු අනාගත සංසාරයේ පහළ වෙන මිනිස්සුන්ගේ සසර දුක්වලින් නිදහස් කරන්න මම ඉදිරිපත් වෙනවා කියන හැඟීමෙනුයි එදා සුමේද තාපසතුමානන් ඉදිරිපත් වුනේ. බලන්න, එදා පටන්ම උපදින උපදින හැම ආත්මයක් පාසාම තමන්ගේ ඇස් සිස් මස්ලේ දන් දීලා ප්‍රාර්ථනා කරේ වෙන මොකවත් නෙවෙයි, මේ ලෝකේ අනාගතයේ පහළ වෙන සංසාර ජීවත් වෙන මිනිස්යන්ගේ සසර දුකින් මුදවන්නට මම බුදු වෙන්නට ඕනෑ කියන ප්‍රාර්ථනාවයි. ඒ නිසා පින්නතුනි, අපි වෙනුවෙන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඇස් දන් දුන්නා, ඉස්ලන්දේ දන් දුන්නා, මස් දන් දුන්නා, තමන්ගේ ජීවිතය දන් දුන්නා, මුළු ජීවිතයම පරිත්‍යාගය කළේ අපේ සැපත වෙනුවෙනුයි ඒ ජීවිතය කැප කළේ. එදා සිදුහත් කුමාරය වශයෙන් මේ ලෝකයේ උපදිනකොට කවුරුවත් හිතන්නට නැතුව ඇති මේ මතු බුදු වෙන බුදුන් වහන්සේ කියන එක පිළිබඳව. නමුත් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට අපේ මතකයේ අරගෙන යනවනම් අතීතයට අපි ගිහිල්ලා බැලුවොත් එහෙම තේරෙනවා ලෝකෙ මිනිස්සු මොනවද කළේ, ආගම කියලා මිනිස්සු මොනවද කළේ කියන එක ඒ ඉතිහාසයේ දිහා බලනකොට පේනවා. ආගම කියලා මිනිස්සු නොපෙනෙන දෙවි කෙනෙක්ට මුවා වෙලා, ඒ වගේම අශ්වමේධය, පුරිස මේධය කියන යාග කර්ම කරමින් දෙවියෝ සතුටු කරා, සතුන් දහස් ගණනක් මරලා බලි පූජා පැවැත්තුවා, තරුණයෝ මිනිස්සු දහස් ගණනක් මරලා පුරිස මේධ යාගය පැවැත්තුවා, ජීවිතවලින් වන්දි ගෙවන්නට සිද්ධ වුණා. මේ වගේ සමහර දෙනා අජවෘත, ගෝවෘත, කුක්කුර වෘත, සමහර දෙනා ආගම කියලා හැසුරුනේ බල්ලෙක් වගේ, සමහර දෙනා හැසුරුනේ හරකෙක් වගේ, තිරිසන්න විදියටයි ආගම විදියට මිනිස්සු ඒ පිළිවෙත් සම්පූර්ණ කළේ. මෙන්න මේ අවධිය තමයි මේ ලෝකයේ සැනසීම ලබා දෙන්නට සිදුහත් බෝසතාණන් වහන්සේ පාරමිතාවන් සම්පූර්ණ කරලා බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ නිසා එදා සිද්ධාර්ථ කුමාරයෝ ගිහිගෙයින් නික්මිලා හෙව්වා මේ ලෝකේ යථාර්ථය කුමක්ද කියන එක පිළිබඳව. ඒ හොයන්නට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට මග පෙන්වුවේ කල්යාණ මිත්‍රයෙක්. අපි දන්නවා උයන් කෙලි යනකොට මහල්ලෙක් දැක්කහම, ලෙඩෙක් දැක්කහම, මලමිනියක් දැක්කහම, පැවදුරුවක් දැක්කහම අපේ සිතට නොනැගෙන සිතුවිලි සමුදායක් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ හිතට නැගුණා. බලන්න පින්නතුනේ, අපි පාරේ යනවා, ඕනතරම් වයසට ගිය මිනිස්සු දකිනවා, ඉස්පිරිතාලයකට ගියහම ඕනතරම් ලෙඩ වෙච්ච මිනිස්සු දකිනවා, ඕනතරම් මලගෙවල් වල ගිහිල්ලා මෙරිච්ච මිනිස්සු දකින්න ඇති. කොයිතරම්නම් ශ්‍රමණයාණන් වහන්සේලා අපි දැකලාද්ද අපේ හිත තුල වෙනසක් ඇති වුණේ නැහැ. සිදුහත් කුමාරයෝ මහල්ලෙක් දැක්කම කල්පනා කරා, කවදක හරි මගේ ජීවිතේ මහලු වෙනවා. එහෙනම් මහලු වෙන ජීවිතේ අත් දෙක වාරු නැති වෙනවා, කකුල් දෙක වාරු නැති වෙනවා. එතකොට මේ ජීවිතේ සැප කුමක්ද? රම්මේ සුරම්මේ සුබ මාලිගාවලට පුළුවන්ද මං වයසට යන එක නතර කරන්න? බැහැ නේද? එහෙමනම් ලෙඩෙක් දැක්ක වෙලාවේ, මලමිනියක් දැක්ක වෙලාවේ සිද්ධාර්ථ කුමාරයෝ හිතුවා, ඇස් දෙක පේන්නේ නැතුව, කන් දෙක ඇහෙන්නේ නැතුව මේ ජීවිතේ ජරාවටපත් වෙලා, ලෙඩ බවටපත් වෙලා, මහ පොළොවේ පස් ටිකක් බවටපත් වෙලා යනවනම් මේ ජීවිතේ යථාර්ථය කුමක්ද? ඒ නිසා ලෙඩ වෙන ජීවිතයේ දුකක්, ජරාවටපත් වෙන ජීවිතයේ දුකක්, මරණයටපත් වෙන ජීවිතයේ දුකක්. එහෙනම් මේ සියලු දුක් වලින් නිදහස් වෙලා මැරෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, ඒ වගේම රෝගී තත්වයට පත් වෙන්නේ නැති ජීවිතයක් තිබේනම් කොයිතරම් සුවදායකද? එනිසා සිද්ධාර්ථ
බෝසතාණන් වහන්සේ අමුතුවෙන් යමක් හිතන්නට පෙළඹුණා. එදා පැවිදිරුවක් දැක්ක වෙලාවේ කල්පනා කළා, මමත් මේ ලෝකේ යථාර්ථය හොයාගෙන යන්නට ඕනේ. ඒ නිසා මම යන්නේ මේ ලෝකේ සියලු සත්වයන්ගේ දුක්වලින් නිදහස් කරවන්නට කියලා එදා සිදුහත් බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනවා. ඒ මේ සියලු සත්වයන්ගේ විමුක්තිය උදෙසා උන්වහන්සේට මුණ ගැහුණ සමාජය තුල අපමණ බලාපොරොත්තු වෙච්ච කඩවෙච්ච මිනිස්සු, අපමණ දුක් විඳින මිනිස්සු, එහෙම නැත්නම් මේ අවුරුදු 6 තුල උන්වහන්සේ ඉන්දියාව පුරා පාරක් පාරක් මාවතක් මාවතක් මහ වනමෙදින් යනකොට උන්වහන්සේට මේ සමාජයේ තියෙන දුක පිළිබඳව වැටහුණා. මිනිස්සු ලෙඩ වෙලා දුක් විඳිනවා, ජරාවටපත් වෙලා දුක් විඳිනවා, තමන් කැමති දේ නොලැබිලා දුක් විඳිනවා, අකමැති මිනිස්සු තමන්ට ආශ්‍රය කරන්න ලැබිලා දුක් වෙනවා, තමන්ගේ බලාපොරොත්තු කඩ වෙලා දුක් විඳිනවා, තමන්ගේ අසවල් ඥාතිය නැති වුණා කියලා දුක් වෙනවා. මෙන්න මේ විදියට මිනිස්සු දුක් විඳින දුක්ඛිතභාවය සිදුහත් බෝසතාණන් වහන්සේ ඇස් දෙකින් දැක්කා. ගුරුවරු ළඟට ගියා, මේකට පිළිතුරක් හොයාගෙන අධ්‍යාපනය හැදෑරුවා. ඒ වයින් ප්‍රයෝජන 100%ක් ලැබුණේ නැහැ. ඉන් පස්සේ සිදුහත් බෝසතාණන් වහන්සේ උපරිම ශරීරයට දුක් දීලා ප්‍රාර්ථනා කළා. තමන් හොයන විමුක්තිය හොයන්න බැරි වුණා. පස්සේදී උන්වහන්සේ තේරුම් ගත්තා, මේක කෙලවරක ඉඳගෙන අන්තයක ඉඳගෙන මේ සත්‍ය හොයන්න බෑ. ඒ නිසා බුද්ධ ගයාවේ වජ්‍රාසනයේ මත ඉඳගෙන අදිෂ්ඨානය කරා, මම මේ තරම් කැපකිරීමක් කරලා මේ තරම් දැනුම් සම්භාරයක් ලබා ගත්තා, නමුත් මේ සියල්ලගේ මම බලාපොරොත්තු වෙන පරමාර්ථය පසක් කරගෙන මිස කවදාවත් මම මෙතන නැගිටින්නේ නෑ කියන ප්‍රාර්ථනාවෙන් එදා ඉඳගෙන භාවනා යෝගීව සිටියා. මේ අවස්ථාවේදී තමන් මේ අවුරුදු 6ක් පුරාවටම දැකපු දේවල්, අහපු දේවල්, සමාජයේ තියෙන දුකත්, ඒ වගේම ඇයි මේ මිනිස්සු දුක් විඳින්නේ කියන දුකට හේතුවත්, එහෙම නැත්නම් දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මාර්ගයත් යන මේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේට මෙනවින් මනසට සිහිපත් වුණා, අවබෝධය ලැබුණා. බුද්ධිය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා බුද්ධියේ රජෙක් බවට පත් වුණා. ඒ නිසා අපි සඳහන් කරනවා බුදු රජාණන් වහන්සේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පින්නතුනේ අපිට දුකෙන් මිදෙන මාර්ගයක්. යම් කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙලා බුදුහාමුදුරෝ සරණ ගිහිල්ලා, ධර්මරත්නය සරණ ගිහිල්ලා, සංඝරත්නය සරණ ගිහිල්ලත් ඒ ජීවිතයේ දුක පිළිබඳව නම් කල්පනා කරන්නේ, ඒ ජීවිතයේ මානසික සැනසීමක් නැත්තම් පින්නතුනේ ඔහු බුදුහාමුදුරෝ සරණ ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලැබල නැහැ. උන්වහන්සේගේ ශාසනය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි අවබෝධයක් ලබාගෙන නැහැ. බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ගේ දුක නැති කරන්නට සැප විඳින මාර්ගයක් පිළිබඳව දේශනා කළා. අන්න ඒ දේශනාව තමයි අද මේ ධර්ම දේශනාව සඳහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මාර්ගයෙන් මේ මාර්ගයේ කුමක්ද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වුණේ. අපි යන්න නම්, ගමනක් යන්නට නම්, ඒ යන ගමනේ මාර්ගය නිවැරදිව හඳුනා ගන්නට ඕන. මේ මාර්ගය හඳුනා ගන්න බැරි වුණහම අපිට වෙනව නොයෙක් කරදරයන්ටපත් වෙන්න. ඒ නිසා මම දකිනවා අද සමාජ මිනිස්සු මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය නිවැරදිව අවබෝධ කරගන්නට බැරිව මේ පාරේ, මේ කැඩිච්ච පාරවල් වල අතරමං වෙන මං මාවත් වල ගමන් කරලා මිනිස්සු සැනසීමෙන් යුක්තව ජීවත් වෙන ධම්ම පැත්තකට දාලා මිනිස්සු කරදරකාරී අසහනෙන් ජීවත් වෙන මාර්ගයන් ඔස්සේ ගමන් කරන බව අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා පින්නතුනි, බුදුහාමුදුරුවෝ මේ මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරන්නට පෙන්නපු මාර්ගය ඒ තරම් කටුක වූ මාර්ගයක් නෙමෙයි. අද පේනවා සමාජයේ සමහර දෙනා මේ ජීවිතේ ලස්සන කරගන්න, මේ ජීවිතේ යහපත් මාර්ගයක් කියලා හිතාගෙන බොහෝ දෙනා දැන් අලුත්ම විදිහට සිදු කරන ක්‍රියාවක් තමයි මේ භාවනා පන්තිවලට සම්බන්ධ වෙන එක. සමහර ස්ථානවල අපි අහලා තියෙනවා මේ භාවනා කරාම ලබා දෙනවා සහතික, සෝවාන් සහතික, සකුර්දාගාමි සහතික,
අනාගාමි සහතික. භාවනා කරන එක හොඳයි. මම මේ පින්නතුන්ට පැහැදිලි කරන්නේ මේ භාවනා කරන යන්නට ඉස්සෙල්ලා මේ භාවනා කරවන අයට භාවනා පුළුවන්ද කියලා හොයලා බලන්න ඕන. මේ භාවනාව කියලා කියන්නේ හිත එක අරමුණක් තියාගෙන එක දෙයක් කෙරෙහි මනස වෙහෙසෙනවට වඩා තමන් කරන ක්‍රියාව පිළිබඳ නිවැරදි මනසින් දකින එකයි භාවනාව කියලා කියන්නේ. ඒ නිසා මේ භාවනාව කියන එක නිවැරදි මනසින් දැකලා තමන් කරන සෑම ක්‍රියාවක්ම යහපත් ක්‍රියාවකට පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ භාවනාවෙන් ලබන නිවැරදි ප්‍රයෝජනය. ඒ නිසා අවුරුදු 6ක් මහ වනමෙද සත්‍ය සොයලා බුදුහාමුදුරුවෝ කිව්වේ මධ්‍යම ප්‍රතිපදාවට මෙදහත් මාර්ගයට එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න කියලා මිනිස්සුන්ට නිවන් සම්පත් ලබන්නට. ඒ නිසාද ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් නොකර නිවන් සම්පත් ලබන්න කියලා කැලේ ගිහිල්ලා ගස්ගල් ළඟට වෙලා දුක්ඛිත භාවයකට පත් වෙනව නම් ඔවුන්ට ලැබෙන්නේ සංසාරේ සැපද නෙමෙයි සංසාරේ දුක. ඒ නිසා අපි බුදුහාමුදුරුවෝ පෙන්වා දීපු යා යුතු ගමන පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතිනම් මේ ධර්මයේ කොච්චර ඇහුවත් කොච්චර ධර්මයේ පිළිබඳ අවබෝධ කරගත්තත් වැඩක් නැහැ. අපිට ජීවත් වෙන ක්‍රමය දන්නේ නැත්තම් අද බලන්න සමාජය දිහා ගුවන් විදුලිය, රූපවාහිනිය, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය වලින් කොයිතරම්නම් මේ ධර්මය ගැන සඳහන් වෙනවද? සාකච්ඡා ඇති වෙනවා, සංවාද ඇති වෙනවා, ධර්ම දේශනා පවත්වනවා, කොච්චර මිනිස්සු බණ අහනවද? එතකොට ඒ මාධ්‍ය ඔස්සේම පේනවා කොච්චර බණ කිව්වත් කොච්චර බණ ඇහුවත් සමාජ හැමදාම මිනිස්සු සුවපත් භාවයට පත් වෙලා නැහැ. සමාජ ගිහිලා තියෙන ටිකක් 30ක් එහාට මිනීමැරුම් වැඩි වෙලා තියෙනවා, මංකොල්ලකෑම් වැඩි වෙලා තියෙනවා, ස්ත්‍රී දූෂණ වැඩි වෙලා තියෙනවා, බොරුවෙන් මුලාවෙන් මිනිස්සු තාමත් අතරමං කරන එක නතර වෙලා නැහැ. සුරාව සූදුව සමාජයේ ඉහවහාගෙන ගිහිල්ලා කොච්චර බණ කිව්වත් කොච්චර මිනිස්සු බණ ඇහුවත් මේ සමාජයේ ඉදිරියට යන්නේ නැත්තේ මොකද? මිනිස්සු කොච්චර බණ ඇහුවත් අහන්නේ බණ වුණාට ලබන්නේ දැනුම, මිනිස්සුන්ට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ. දැන් යම් කිසි කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ ධර්මයේ චතුරාර්ය සත්‍ය දන්නවද? දන්නවා. ත්‍රිලක්ෂණය දන්නවද? දන්නවා. පටිච්චසමුප්පාදය දන්නවද? දන්නවා. මේ බුදුහාමුදුරු දේශනා කරපු සෑම බණපදයක්ම දන්නවා. නමුත් ඒව අවබෝධ කරගෙන ජීවත් වෙන මාර්ගය දන්නේ නැහැ. ඒ කියන්නේ අපි හුඟක් ධර්මයෙන් ඉදිරියට ගිහිල්ලා නැහැ. හුඟක් අපි ජීවිතේ පිටිපස්සටයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි බුදුහාමුදුරුව පෙන්නපු මේ මාර්ගය කුමක්ද කියලා නිවැරදිව අවබෝධ කරගත්තොත් මේ ජීවිත හරිම වාසනාවන්ත. සංසාරය කියලා අපි සඳහන් කළේ වර්තමානයට. එහෙනම් වර්තමානයේ අපි සිදු කරන්න ඕන කුමක්ද? මේ හිත හිතින් හිතන දේ දැන් නිවැරදි දෙයක් හිතන්න. ඔබ අතීතයේ දිහා කල්පනා කරලා අතීතයේ පසුතැවෙන්න එපා. අතීතයේ පසුතැවෙන ආගමක් නම් මේ බුද්ධ ශාසනය තුල 999ක් මිනිස්සු මරපු අඟුලිමාලට රහත් වෙන්න බෑ. සමාජයේ අපවිත්‍රයයි නාමයක් ලැබපු අම්බපාලියට රහත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අතීතය අමතක කරලා වර්තමානයේ ධර්මයේ පිළිබඳ මෙනෙහි කරලා එතනින් ඉස්සරහට යන්නයි බුදුදහම පෙන්වා දීලා තිබෙන්නේ. ඒ නිසා ඔබ මේ තරම් ජීවිතේ කොයිතරම්නම් ඔබෙන් අඩුපාඩුකම් සිද්ධ වුණත් ඔබ මේ මොහොතේ ඉඳලා නැවත වරක් ජීවිතේ ඉදිරියට ධර්මානුකූලව හිතන්න පෙළඹෙනව නම්, ඔබ ධර්මානුකූලව කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්නව නම් ඔබට ජීවිතේ යහපත් හෙට දවසක් වාසනාවන්ත අනාගතයක් කරා ගමන් කරන්නට ඒ මාර්ගය පැහැදිලි. බලන්න බුදුහාමුදුරුවෝ පෙන්වපු මාර්ගය. මේ නිවන් දකින්න පෙන්වපු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. තවත් ක්‍රමවේදවන් හරහා මේ නිර්වාණය අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ මඟ පෙන්වුවා. ඒ අතන ප්‍රධාන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි ගමන් කරන්නේ කුමටද? නිර්වාණය අවබෝධ කරගන්න. මොකද්ද මේ නිවන කියලා කියන්නේ? නිවන කියලා කියන්නේ පින්නතුනි කිසිත් නැහැ. නී කියන්නේ නතර කරනවා, වාන කියන්නේ පැවැත්ම. එහෙනම් පැවැත්ම නතර කරන්නටයි මේ මාර්ගේ ගමන් කරන්නේ. මොනවා පැවැත්මද? දුක්ඛිත භාවයේ පැවැත්ම. දුකේ පැවැත්ම නතර කරනවා කියලා කියන්නේ
සැපතක් උදා කරනවා කියන එකයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නේ අපි හැම දෙනාම නිවන් දකින්නට, නිවන් දකින්නට නම් යා යුතු මාර්ගය තමයි මේ සමාජයේ සියල්ල සත්‍ය සත්‍ය ලෙස දකින්නට ඕන. ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඕන. ඔබ ඇත්ත දැක්කනම්, ඇත්ත අවබෝධ කරගෙන කටයුතු කරා නම් ඔබට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. ඒ නිසා පළවෙනි මාර්ගාංගයේ වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨි මනවින් දකින්නට ඕන. මනවින් දකිනවා කියලා කියන්නේ ප්‍රඥාවන්ත බව. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට අපිට දක්වලා තිබෙනවා. මේ සම්මා දිට්ඨිය ඇතුල් වෙන්නේ ප්‍රඥාවට. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්නට ඕන. මේ ප්‍රඥාවන්ත භාවය කියලා කියන්නේ යම් කිසි දෙයක් නිවැරදිව, නිරවුල්ව, මුලමෙද අග කියන කාරණා මනවින් අවබෝධ කරගෙන ජීවත් වීමයි. වැරදි අදහස් වලින් ඈත් වීමයි. එහෙනම් සම්මා දිට්ඨිය අපේ දැක්ම තුල තිබෙනවනම්, ඇත්ත ඇති සැටියෙන් සෑම විටකම දකිනවනම් අපිට සමාජේ වරදින්න හේතුවක් නැහැ. දෙවෙනි කාරණය තමයි සම්මා සංකප්ප. අපි සමාජයේ දකින වගේම සමාජයේ නිවැරදි දේ පිළිබඳව කල්පනා කරනවනම්, ඒ කල්පනාව තමන් ක්‍රම තුනකට බුදුදහම පෙන්වලා දීලා තිබෙනවා. මේ නෙක්ඛම් කල්පනාව, ඒ වගේම අව්‍යාපාද කල්පනාව, අවිහිංසා කල්පනාව. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ? මේ පංචකාම වස්තුන් පිළිබඳව ඕනවට වැඩිය ඇලෙන්න එපා. මොනවද මේ පංචකාම වස්තුන් කියලා කියන්නේ? ඇසට දකින දේවල්, කනට ඇහෙන දේවල්, නාසයට දැනෙන සුවඳ, ඒ වගේම දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශය. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතන කිව්වේ නැහැ යම් කිසි දෙයක් දකින්න එපා, බලන්න එපා, අහන්න එපා, කන්න බොන්න එපා, අඳින්න පළඳින්න එපා. මේ දේවල් ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. මේ දේවල් පිළිබඳව ඕනවට වැඩිය ජීවිතේ ඒ දේවල් කෙරෙහිම යොමු කළ කටයුතු කරන්න එපා. බලන්න පටිච්ච සම්පදාය දී බුදුහාමුදුරුව පැහැදිලි කරනවා තණ්හා පච්චා උපාදාන. තණ්හාව නිසා උපාදාන ඇති වෙන්නේ. يعني තණ්හාව කියන්නේ අපි හැමෝම ළඟ තියෙන දෙයක්. අඩු වැඩි වශයෙන් මේ ලෝකෙ හැම කෙනෙක් ළඟම තණ්හාව තියෙනවා. ඒ නිසා අපි ගෙවල් දොරවල් ඇතුළු දාලා යන්නේ ඒව ආරක්ෂා කිරීම. පරමාර්ථය ඒව ආරක්ෂා කිරීම. හැමදාම මේව භුක්ති විඳිනවා කියන එක නෙමෙයි. ඒ නිසා මිනිස්සුන්ගේ හිත තුළ තණ්හාව කියන දේව එකසැරේට නැති කරන්න බෑ. තණ්හාව තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ තණ්හා පච්චා උපාදානං, තණ්හාව නිසා උපාදානය ඇතිවෙනවා. උපාදාන පච්චා භව. තණ්හාව නිසා නෙමෙයි භවයට ගමන් කරන්නේ. තණ්හාව කියන්නේ භවයේ ගමන් කරන සාධකයක් තමයි. හැබැයි තණ්හාවෙන් ඇතිවන උපාදානයේ හේවත් දැඩිව මේවා ගැන අල්ලා ගැනීම තමයි සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක්වලට අපි පැමිණෙන්නේ. ඒ නිසා තණ්හාව අපේ හිතේ අඩු කරගන්න අපි උත්සාහ කරන ගමන් මේ උපාදානය කියන එකෙන් ඈත් වුණායින් පස්සේ පුළුවන්කම තිබෙනවා අපිට නිවැරදි කල්පනාවක් ඇති කරගන්න. ඒ වගේම සම්මා දිට්ඨිය තුළ නිවැරදි දැක්මක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි ප්‍රඥාවන්ත වෙන්නට ඕන. ඒ වගේම අපි නිවන් දකින්න ඇත්ත දැනගන්න ඕන, ඇත්ත කල්පනා කරන්න ඕන. සිදුවිය යුතු දේ කුමක්ද කියන එක පිළිබඳව නිවැරදි අවබෝධකින් ජීවත් වෙන්නට ඕන. ඊළඟට කියනවා සම්මා වායාම. ඒ වගේම අපි හොඳට උත්සාහවත් වෙන්න ඕන මේ ජීවිතේ. බලන්න ජීවිතේ උත්සාහවත් මිනිස්සු කොයිතරම් නන්දුකට පාරේ පේමන්ට් එකේ වෙළඳාම් කරන මිනිස්සු උත්සාහ කළා. ඊළඟට ඒ පුජ්‍යලයා එයින් ලබන ආදායම තුලින් ගොඩනැගිලි හදලා විශාල වෙළඳ ව්‍යාපාර පවත්වගෙන යන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයි. ඒසන් නිවැරදිව උත්සාහ ඇති කරගන්නට ඕන. අනුන්ට ගහලා, හොරකම් කළා, මිනි මරලා, මංකොල්ල කාලා උත්සාහවත් වෙච්ච අය අද වැලිකඩ බන්ධනාගාරය වගේ තැන්වල අපිට දකින්නට ලැබෙනවා. ඒසන් නිවැරදි උත්සාහය, යහපත් දේ වෙනුවෙන් උත්සාහය අපි ළඟ තියෙන්නට ඕන. ඒ වගේමයි ඊළඟට සඳහන් කරනවා හොඳ සිහියක් තියෙන්නට ඕන. දැන් මේ මොහොතේදී තමන්ගේ සිහිය කොතනද තියෙන්නේ කියන පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන. ඊළඟට සම්මා සමාධිය අපි ළඟ තියෙන්නට ඕන. සම්මා සමාධිය ඇති වෙනකොට අපේ හිතේ ධ්‍යාන සමාපatti වලට සමවැදීමේ ශක්තිය තිබෙනවා.
එනිසා ඒවට එච්චර වේගෙන් ළඟා වෙන්න අපිට බෑ. එනිසා අපි දන්නේ නෑ මේ දේවල් වල ඇති වෙන මානසික තත්වය කාටවත් කියන්න බෑ. මෙන්න මේ තත්වයක තමන්ගේ මානසික තත්වය තියෙනවා කියලා. සා නිවන් දකින මාර්ගය තුල අපි සම්මා කම්මන්ත හොඳට නිවැරදි කර්මාන්තයක් කරන්නට ඕන. නිවන් දකින්නට නම් හොඳ දේ කතා කරන්නට ඕන. නිවන් දකින්න නම් සම්මා ආජීව ජීවිතේ පෞල් ජීවිතය හොඳ පැවැත්මක් ගත කරන්නට ඕන. ඒ නිසා පෞල් ජීවිතය තුල ස්වාමිය භාර්යාව රවට්ටන්නත්, භාර්යාව ස්වාමිය රවට්ටන්නවත්, එහෙම නැත්නම් වෙනත් තමන්ට අයිති නැති සැපතක් කරෙහි ලොල් වෙන්නවත්, ඒ විදිහට ජීවත් වුණොත් පින්නතුනි අපිට කවදාවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ නිවන් දකින්නට. ඒ නිසා බුදුහාමුදුරුව පැහැදිලි කළ නිවන තුල ඔබ යහපත් දේ සිද්ධ කරන්නට ඕන. යහපත් පෞල් ජීවිතයක් ගත කරන එක නිවනට බාධාවක් නෙමෙයි. ඒ වගේම යහපත් රැකියාවක් කරන එක නිවනට බාධාවක් නෙමෙයි. මේ දේවල් ජීවිතේ හොඳ පැවැත්මකින් යුක්තව ගත කරන පුජ්‍යලයාටයි සීලය අතින්, සමාධිය අතින්, ප්‍රඥාවන්ත බවින් හොඳ නරක අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා බෞද්ධ අපේ ජීවිත සනසාලන්නට, බෞද්ධ අපේ විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ගේ මේ ලෝකයේ ජීවිතය සනසාලන්නට බුදුහාමුදුරුව පෙන්නපු මාර්ගය හැම ආගමික භක්තිකයෙකුටම, සෑම ජාතිකයෙකුටම හුඟක්ම වැදගත්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ සිංහල ජනතාව අරමුණු කරගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ බෞද්ධ ජනතාව අරමුණු කරගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ මේ සත්ව ලෝකේ අපාදකේහි, දිපාදකේහි, චතුප්පදේහි, බහුප්පදේහි, මේ සත්ව ලෝකයේ තුල දිපාදකේහි කියන මේ මිනිස්යන්ටයි. ඒ නිසා මිනිස්සයා කියලා කියන්නේ මනසින් උසස් පුජ්‍යලයක්. මේ මනසින් උසස් වෙච්ච පුජ්‍යලයට පුළුවන්කම තිබෙනවා මනසේ උසස් බව දියුණු කළා දීර්ඝ ගමනක් ඉස්සරහට යන්න. ඒ දීර්ඝ ගමනේදී නව සොයා ගැනීම ඔස්සේ පුළුවන්කම තිබෙනවා මනසින් උසස් වෙලා තවත් කෙනෙක්ගේ ජීවිත නැති කරන්න තරම් බරපතල අවියායුධ නිෂ්පාදනය කළා සල්ලි හම්බ කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තවත් මිනිසුන්ගේ අයහපත මේ විද්‍යාව යොදාගෙන කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් මිනිස්සෙක් වෙලා මනසින් උසස් වුණාට බෞද්ධයෙක් හෙවත් බුද්ධිමතෙක් වුණත් එම හොඳ නරක කුමක්ද කියලා ජීවත් වෙන්න මාර්ගය අවකාශ සලසා ගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ නිසා ඔබත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයේ සලකලා ඒ ධර්මය තුලින් තමන්ගේ මෙලව ජීවිතත් සැපවත් කරගෙන, පරලොව ජීවිතත් සැපවත් කරගෙන, අවසානයේ අපි බලාපොරොත්තු වෙන සාංසාරික දුක් වලින් නිදහස් වෙලා උතුම් ලෞතුරා අමා මහ නිවනින් සැනසීම ලබන්නට අපි හැම දිනාම අදිෂ්ඨාන ඇති කරගෙන සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිලං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිලං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිලං රක්ඛන්තු මං පරන්ති. එම ධර්මදේශනාව පැවැත්වුවේ ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය විතරන්දිණී මේධානන්ද ස්වාමීන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. හෙටත් උදෑසන පහට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ.